ආරාධනා කරනවා මේ ළඟට IME ආයතනයේ අධ්‍යක්ෂකතුමන් වෛද්‍ය දිනිල් අභිගුණවත් මහත්මයාට මම ප්‍රශ්නයක් අහලා පටන් ගන්නම් අපි ෆොටෝ ගන්නේ ඇයි එතකොට ඊට පස්සේ අපි ඇහුවොත් එහෙම මේ අපි ෆොටෝ බලන්නේ ඇයි මොකටද මේක කරන්නේ ඔනේ ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන මේ ඉස්සෙල්ලම මම මංගල ඉස්තුති කරලා ඉන්නම් මොකද ඡායාරූප කියවීමේ සම්ප්‍රදායක් නැති අපිට මේ ඡායාරූප කියවීමේ පළපුරුද්ද ඇති කරන්න මේ වගේ දේවල් ලෑස්ති කරනවට මොකද මංගලක යෝජනාවක් අනුව තමයි රාජකරුණ මහත්මයාගේ ප්‍රදර්ශනයෙන් පස්සේ කියවීම ඇති වෙන්නේ එතකොට ඒකේ දිගුවක් හැටියට අද එනවා මංගලක ප්‍රදර්ශනයෙන් පස්සේ මේ කියවීම දෙවැනි අවස්ථාව ඉතින් මේ මම කරන කතාවේ අරමුණ නිමේෂ හරහා අපි දැකපු ඡායා රූපවල තියෙන තාක්ෂණ පසුබිම කරගත් තාක්ෂණීය පසුබිම කරගත් ඒක පදනම් කරගත් කියවීමක් කරන්න. ඉතින් මේක මෙහෙම කිව්වොත් එහෙම ඒක මේකේ ප්‍රකාශනය සහ අන්තර්ගතය. ඒ කියන්නේ මංගලකේ නිමේෂ ප්‍රදර්ශනයේ ප්‍රකාශනය සහ අන්තර්ගතය මංගලම කියලා තියෙන විදිහට මිනිස්සුන්ගේ විවේකයේ යනු ධනවාදී විසින් ඇති කරන ප්‍රාග්ධන අතිරික්තයේ ප්‍රතිඵලයක් කියන එක පිළිබඳව මගේ පුද්ගලික දැක්ම හරහා මම මේ මංගල දිහා බලාගෙනමයි කියන්නේ මගේ පුද්ගලික දැක්ම හරහා කතාවකට එළඹෙන්න මම ඇඟිලි ගණගෙන හිටියත් මේක ගැන දැනගත්තු පහුගිය මාස 4 ඇතුළතම මංගල මේ මට මාංශ දැම්මා වගේ කිව්වා මේකේ තාක්ෂණ පසුබිම ගැන කතා කරන්න කියලා එතකොට මගේ රැකියාවේ අනිත් පැත්තෙන් පදනම් කරගෙන යම් එළඹුමක් ගන්න උත්සාහ කරවතින් ජීව විද්‍යාත්මක එළඹුමක් මිනිහා කියලා කියන්නේ දෘෂ්ටිමය ජීවියෙක් කියන එක අපි ඇවිල්ලා එහෙන් දකින්නේ අපි දකින සරල අපේ ජීව විද්‍යාත්මක පදනමේ තියෙන සරල සිද්ධාන්තයක් තමයි අපේ සියලු පංචේන්ද්‍රියයන්ගෙන් එන දත්ත මොළයට යන දේවල් ගත්තොත් එහෙම ඒන් 95%කට වඩා වැඩි ප්‍රමාණයක් නිරෝගී ඇස් තියෙන කෙනෙකුගේ නම් ඇස් වලින් තමයි පටන් ගන්නෙ ඔරිජිනේට් වෙන්නේ. ඒතර අපි කැමති වුණත් නැති වුණත් දකින්න පුළුවන් මිනිහෙක්, ඇස් පේන මිනිහෙක් පළමුව දෘෂ්ටිමය ජීවියෙක්. ඉතින් ඒක ජීව විද්‍යාත්මක සත්‍යයක්. ඉතින් ඒක තමයි අපි ඔය කියලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මේක කොහමද අපේ නිර්මාණකරණයට අදාළ වෙන්නේ? දැන් අපිට ලෝකේ පේනවා. අපි පේන ලෝකය නිර්මාණකරුවා මංගල දුටු ලෝකය නිමේෂ හරහා මංගල අපිට නැවත ප්‍රකාශනසේ ඉදිරිපත් කරනවා මංගලට කලින් අපිට ඊටාම ඈත ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් එහෙම වුරුදු 20-30000 කතර ගිලත් ගත උදාහරණ තමයි ඔය තියෙන්නේ ඒතරන ඔය වගේ දේවල් ඊට පස්සේ වුණ මංගලගේ චාරු ප්‍රදර්ශනය හරහා අපි දකිනවා ඉතින් දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා තවත් එකක් අර කලින් අහපු ප්‍රශ්න ගොන්න උඩින්ම ඡායාරූප ශිල්පියා එහෙම නැත්නම් මේ අවස්ථාවේදී මංගල යම් නිශ්චිත මොහොතක්ම ගණීභූත කරන්නේ ඇයි? ඇයි 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 මේ 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 ඉන්න මූණේ මූණ පාට කරගත්තු එහෙම නැත්නම් වෙස් මූණක් දාගත්තු කෙනා මේ මේ වැඩේ කරනකොටම ඇයි මංගල මේක උබන්නේ? එතකොට ඇයි අපි මේ මේ විශේෂත්වයේ තුලින් අපි පොදු ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒ ඡායාරූප ශිල්පියෙක් තමන්ගේ රාමුවට යම් ආකෘතිකංග එකතු කරන්නේ යම් හැඩතල මතුවන විදියට යම් හැඩතල සැඟවෙන විදියටත් ඇයි අපි කැමරාව මෙහෙවන්නේ මොකක්ද ඒකට හේතුව එතකොට දැන් අර සිතුමිණ කියපු කාරණේටත් මං එන්නම් ඇයි ඇයි එක්තරා ලයිට් එකක් වැටෙනකන් එක් ඡායාරූප ශිල්පියෙක් බලන් ඉන්නේ ඇයි තවත් ලයිට් එකක් වැටෙන විදියකන් තවත් ඡායාරූප ශිල්පියෙක් බලන් ඉන්නේ මොනවද මේක ඇතුලේ තියෙන්නේ ඉතින් ඔන්න ඔය පදනමත් එක්කම මට මෙන්න මේක කියන්න අවශ්‍යයි දුටු දේ නැවත ප්‍රකාශ කිරීම තමයි මේ නිර්මාණකරුවාගේ ආවේශය නැත්නම් මේ අපිටම ආවේනික මිනිසුන්ට ආවේනික අත්‍යන්තයෙන්ම මනුෂ්‍ය වෙත්ත ලක්ෂණයක් වෙන්නේ මේක අපි තවත් විදිහකට කිව්වොත් එහෙම දෘශ්‍ය කලාවන්හි ජෛවමය මූලධර්ම හැටියට ගත්තොත් එහෙම අපට ලෝකයේ සමග අපි හැමෝම ගැටෙනවා මේ ගැටිලා ලෝකය අනුකරණය කරනවා ලෝකය අනුකරණය කරනවා කියන්නේ නර්තනය කරන කෙනෙක් ලෝකය අනුකරණය කරනවා වෙන්න පුළුවෙනි ඡායාරූප ශිල්පියෙක්
අපි යම්කිසි දෙයක් කැප්චර් කරගන්නවා අපේ මනසේ කැප්චර් කරගන්නවා කැමරාවේ කැප්චර් කරගන්නවා පේන්ටින් එකේ කැප්චර් කරගන්නවා ඒ අනුකරණය අපි පරිකල්පනීය හරහා වෙනසකට සමහර විට රූපාන්තරණයකට ලක් කළා අපි අපි අපේ ප්‍රේක්ෂකයාට දෙනවා ඉතින් එතකොට ඡායාරූපයේ ආකෘතික ඔන ඔය ටික ඔළුවේ තියාගෙන මට කියන්න අවශ්‍යය ඡායාරූපයේ ආකෘතික ගුමාත්මක බව හරහා පැහැදිලි අන්තර්ගතයක් නිමවීම කියන දේ ගැන තමයි මම කතා කරන්න උත්සාහ කරන්නේ මේක අවශ්‍ය නම් මම ඉදිරියේදී සාකච්ඡාවේදී තවත් පහදන්නම් ඒක මෙන්න මේ වගේ දෙයක් දැන් මම හිතන්නේ සිතුමිණිගේ කතාවේ අන්තිම ටිකේදී කියවිච්ච සමහර කරුණක් දෙකක් එක්ක මේක අපිට තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් සාකච්ඡාව කරන අතරේදී මොකද ආකෘතිය කියලා කියන්නේ මොකද අන්තර්ගතය කියලා කියන්නේ ඒකටත් මම උදාහරණයක් මේ පෙන්වන්නම් ඒතර දැන් නිර්මාණකරු මෙහිදී මංගල යම් හැඩතල ගොඩක් කැමරාවෙන් හසු කරගෙන කඩදාසියක මුද්‍රණය කරලා අපිට පෙන්වනවා ඒ ඇවිල්ලා මංගලගේ ප්‍රකාශනය ඒතර මංගලගේ ප්‍රකාශනය අපිට පැහැදිලි ලෙස පෙන්වා සිටින්න මංගල නානාවිද තාක්ෂණික උපක්‍රම භාවිත කරනවා යම් කිසි හැඩතල හදනවා එතකොට අපි ඒක දිහා බලනවා බලලා ඉවර වෙලා අපි මේක කියවනවා මංගල කියපු දෙයමද අපි කියවගන්නේ අපිට එහෙම කියවගන්න පුළුවන්ද ඔන ඔය ගැට්ටණිය අපිට සදාකාලික තියෙනවා ඒ කියන්නේ ප්‍රකාශනයේ තියෙනවා යම් නිශ්චිත බවක් අපි ඇහුවොත් මංගල ගියයි මං මේක ගත්තේ මේකට ඒතර මේ ප්‍රකාශනයේ තියෙන නිශ්චිත බවත් මේ කියවීමේ තියෙන බහුවිධ ස්වභාවයත් අතර මම විශ්වාස කරනවා හැමදෙස්සෙම ගැට්ටණියක් තියෙනවා කියලා මංගලගේ වචන වලින්ම කියනවා නම් මම නූතනවාදියෙක් වෙන්න හරි කැමතියි මම කියන්නේ මම නෙමෙයි මංගල මේ නූතනවාදියා කියලා කියන්නේ වචනේ මාරු කරගන්න එපා මේ නූතනවාදීත්වය කියලා කියන්නේ මේ වර්තමානයේ ගැන කතා කරන එක නෙමෙයි නූතනවාදී කියලා කියන්නේ ඉතිහාසයේ යහපු දාර්ශනීය මත පදනම් වෙච්ච කලාව සාහිත්‍ය හරහා ගියපු පැහැදිලි රැල්ලක් එතකොට ප්‍රකාශකයා කැමති නූතනවාදී වෙන්න ඒ කියන්නේ යම්කිසි ද්‍රව්‍යමය වේවා මතවාදී වේවා හරයක් හොයාගෙන යන්න ඊට පස්සේ ඒක හරහා කරන නිශ්චිත ප්‍රකාශනයක් කරන්න නමුත් කියවීම ගමු අපි දුටු දේ අනුව අපි ඇසු දේ අනුව අපේ දැනුම අනුව අවබෝධය අනුව අපි හිතන්න පතන්න කැමති දේ අනුව අපේ කියවීම වෙනස් වෙනවා එතකොට මේ ප්‍රකාශනයේ තියෙන නිශ්චිත බවත් කියවීමේ තියෙන බහුවිධ ස්වභාවයත් නැත්තම් මංගලගේ නූතනවාදීත්වයත් අපි මේක 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 හරි වැරදි කතාවක් මම කියන්නේ මේ අපේ තියෙන පශ්චාත් නූතනවාදීත්වයත් ඒක කියන්නේ මේ ග්‍රාහකයව හැටියට දකින්න හැටියට මේක හරිම ඉන්ටරෙස්ටිං වැඩක්. ඉතින් එතකොට දැන් ප්‍රකාශකයාගේ අරමුණ බහුවිධ අර්ථ දැක්වීමද? නැහැනේ. දැන් මම තාක්ෂණයේ එලෙමන්ට් උත්සාහ කරන්නේ මම ඔන්න ඔය ඔය මේ මේ මංගල දාපු විලංගු හරහා ඔය හරහා තමයි මම එන්න උත්සාහ කරන්නේ තාක්ෂණයට. මංගලගේ අරමුණ අපිට බහුවිධ රූප නැත්තම් බහුවිධ අර්ථ පෙන්වීමද? අපි මංගලගෙන් අහන්න පුළුවන්. නැතනම් මමත් පින්තූර ගන්නවා මෙතන පින්තූර ගන්න බහුතරයක් කට්ටිය ඉන්නේ. ඔයාලා පින්තූර ගන්න එක එක්කෙනාට බහුවිධ අර්ථ පෙන්වන්නද? ඉතින් ඒකත් එක්කම අපිට ප්‍රශ්නයක් එනවා මෙන්න මේ වගේ. රූපය අර්ථ දැනවිය යුතුද? ওই ප්‍රශ්නේ මම අහන්න හිතුවේ එදා රජකරුණ මහත්මයාගේ ප්‍රදර්ශනය සහ ඊට පස්සේ කිච්ච කතිකාවත් එක්ක සහ රාජකරණ මහත්මයාම අර ලියලා තිබිච්ච දේවල් අපි කියවමින් කරපු කතාවත් එක්ක යම්කිසි ලාංකේය සන්දර්භය මත මේක පිළිහිටවලා යම් දෙයක් කියන්න මට හිතුණා. ඒ දේ තමයි ලංකාවේ ඡායාරූපකරණයේ වත්මන් සමාජ දේශපාලන සන්දර්භයක් තියෙනවනේ. අපි කැමති වුණත් අකමැති වුණත්. ඉතින් ඕක තුළ දැන් ඕකට හිමිකම් කියනා වූ පිරිස් ඉන්නවා. කුඩා පර්ෂද, මහා පර්ෂද, විදග්ධ, අවිදග්ධ ස්වරූපයෙන් ඉතින් දැන් මේගොල්ලෝ කරන වැඩක් හැටියට මේ මගේ දැක්ම මම මේ කියන්නේ මේක විවාදයට විරුද්ධයි මේ තුල මායිම් යොදාගෙන ශිල්පය සහ ප්‍රකාශනය වහගෙන සංවෘත කරගෙන අපි කුඩා වපසරියක් මැත්තේ බිහි කළා දීලා තියෙන නිශ්චිත හැඩතල නිෂ්පාදනයක් අපි දකිනවා ලංකාව තුල ඒකට ඊට පස්සේ අපි ඕකට ඔය
සිතමිනි කිව්වේ දැන් අපි කලාව කියලා යම් කිසි විග්‍රහයක් කරනවනේ. දැන් අපේ ලංකාවේ වර්තමාන ප්‍රදර්ශන තුළ අපි දකින කලාව අපිට 1 2 3 කියලා සමීකරණගත කරන්න පුළුවන්. කප් ගහන ෂොට් එක මේක කියලා අපිට කියත හැකි. ඒක තමයි මම මේ කියන්නේ. හරිද? ඉතින් දැන් මේ මංගල මොකද්ද මේ කරන්නේ? හරි දැන් ඒ හරහා මොකද වෙන්නේ යම්කිසි ජොන්රාස් එහෙම නැත්නම් ඊටත් වඩා දේශපාලනික විදියට මේක කියනවා නම් ගුරුකුල ඇති වෙලා ඔනේ ගුරුකුල හරහා අපි මේක ප්‍රදර්ශන වලට ලඟු කරගෙන මතවාදීව සංගෘත වෙනවා මතවාදීව සංගෘත වෙච්ච එක මම අපිට මොකද වෙන්නේ මතවාදීව සංගෘත වෙන ඕනම පද්ධතියක් බැහැගෙන 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 යනවා ඊටාම කනගාටුදායක ලෙස මොකද අපි ඕපන් නේ හරි ඊට පස්සේ ඒක මේක සාමාන්‍ය කේදජනක ඉරණම තමයි තනිවීම ඊට පස්සේ රූපයේ ප්‍රකාශනය ඉස්සෙල්ලම ශේෂ වෙලා ගිහිල්ලා ලඝු වෙලා ගිහිල්ලා නැති වෙලා යෑම ඔය තුල තමයි අපි දකින්නේ අන්තර්ගතය පිළිබඳ අදහසක් නැති රූප රාමු අමුණන්නන් බිහිවීම ඉතින් ඒක සහ කුඩා පර්ෂද හරහා උන් උත්කර්ෂයට නැංවීමත් අපි දකිනවා නැවත වතාවක් මේ මගේ දැක්ම මම කියන්නේ ඒක වාදයට විවාදයට විරුද්ධයි ඉතින් දැන් මෙන්න මේ වපසරිය ඇතුලේ තමයි මම තියන්න උත්සාහ කරන්නේ නිමේෂ පළමුව මේක පළමු පියවර රාජවර්ධන මහත්මයා දැන් මාස කීපයකට කලින් අර JDA පෙරේරා ගැලරි එකේ පල්ලෙහ තට්ටුවේ තිබ්බා ඒක ලංකාවේ ඡායාරූපකරණයට හරිම හරිම වැදගත් සහ මේක වෙන පැත්තකට ගෙනියන මාවතක් විවර කරලා දුන්නා. අපි ගියේ සතියේ සිකුරාදා ඉඳලා ඊයේ පෙරේද සඳුදා වෙනකන් අපි දැක්ක නිමේෂ 2019. එතකොට මේ වපසරිය ඇතුලේ කොහොමද නිමේෂ ස්ථානගත වෙන්නේ? හරි. එහෙමත් නැත්නම් පැහැදිලි අන්තර්ගතයක් උදෙසා ආකෘති නිමවන්නේ කොහොමද? දැන් ඒක නැවත වතාවක් පැහැදිලි කරලා කිව්වොත් මෙහෙම දෙයක් අන්තර්ගතයක් නැති රූප බිහිවනවා කියලා මම චෝදනා කරානේ මොහොතකට කලින්. එතකොට රූපයේ කාර්ය යම් අන්තර්ගතයක් සහිත අර්ථයක් සහිත දෙයක් ප්‍රකාශ කිරීමද? ඒ එසේ නම් මොකද මම හිතනවා ඒක එහෙමයි කියලා. අර්ථ ශූන්‍ය රූප අර්ථ ශූන්‍යයි. මේ අපි කියවන්නේ වීදි ඡාය රූප. අපි දැන් මේ කියන්නා වූ කලින් කියපු කුඩා පර්ශ දහරහා උත්කර්ෂයට නංවපු ඡායාරූප කියලා අපි බලන්නේ අපි මේ හැමෝටම තේරෙන්න ඕන කියලා අපි හිතන දේවල්. ඒව අපිට තේරෙනවද? ඒවයි අර්ථ තියෙනවද? මේක අපි තව අඩියක් ඉස්සරහට අරගෙන යමු. එතකොට දැන් මේ ඡායාරූපකරණය සිතුමිනි එකඟ වෙයිද දන්නේ භූපති ඊට පස්සේ මොනවද කියයිද දන්නේ. නමුත් මේක අනිවාර්යයෙන්ම නිෂ්පාදන විධික්‍රමය තුළ බිහිවෙන ප්‍රකාශන විධික්‍රමයක්. ඉතින් මේක ඇතුලේ පැහැදිලි අන්තර්ගතයක් උදෙසා අපි ආකෘති නිමවන්න කල යුත්තේ කිමක්ද? අපිට අර්ථයක් ඕන නම් මම අර්ථයක් ඕනයි කියලා විශ්වාස කරන කෙනෙක්. මම ඔන්න පින්තූරයක් දැම්මා. ඔන්න දාලා තියෙනවා. දැන් මොකද්ද මේකේ අර්ථය? මේක සුදු කොළයක්. දැන් මේ සුදු කොළය මැත්තේ මම රවුමක් පිටවන්න උත්සාහ ගන්නවා. දැන් ඔන්න එක සැරේට කලින් තිබිච්ච හිස් අවකාශය තුළට යම් හැඩතලයක් ගෙන ඒම හරහා අපි යම් අර්ථයක් නිෂ්පාදනය කරනවා. ඔන්න තව රවුමක් ගෙනාවා. ඔන්න තාමක් හරි. අර රවුම් දෙකක්. දැන් ඕක කලින්ට වඩා අර්ථවත් කියලා මම විශ්වාස කරනවා. දැන් අපිට ඕක S2ක් හැටියට පේනවා වෙන්න පුළුවන් කෙනෙකුට. ඔන්න තව කොටුවක් පිටිපස්සෙන් ඇඳා. මම කියන්නේ මේ හිස් අවකාශයක අඳින හැඩතල අඳින රූප ඒවායේ තියෙන තියුණු හෝ නොතියුණු ස්වභාවය හා අර්ථ ගන්වන හැඩය තමයි අපිට පැහැදිලි අදහස් දෙන්නේ කියන එක. හරි හිස් කොළයකට අපිට අදහස් දෙන්න බෑ. ඔයාලා කැමති නම් ඔන්න අර පින්තූරේ ඔන්න ඒකම ඕවර්ලැප් කරලා මංගලක පින්තූරයක්. ඕකේ. දැන් මංගල අර සරල හැඩතල ඒ සීමා අතික්‍රමණය කරමින්
අපිට ඉතා පැහැදිලිව අඳුනාගත හැකි දැකගත හැකි මේ මිනිහගේ මෝනේ රැලි රැවුලේ ගස් එක එක වෙන් කර හැටි මට්ටමින් අපිට ගණන්ලා පෙන්වනවා. ඉතින් ඔන්න ඔය ආරම්භය අරගෙන දැන් කොහොමද ශිල්පියා මේක කරන්නේ? දැන් තාක්ෂණික එළඹුමක් ගන්න කොහොමද? දැන් මේ ඡායාරූපයේ අපි දකින්න දේවල් බලන්නකො. දැන් යම් පැත්තකින් ජනේලයකින් වැටෙන ආලෝකයක් තියෙනවා. මේකේ අතිශය සුදු අතිශය කළු අන්තරයක් තියෙනවා. එතකොට අපි දන්නවා කැමරාවක සෙන්සර් එක ගත්තොත් ඕකේ අල්ල ගන්න පුළුවන් ඩයිනමික් රේන්ජ් එක. එහෙම නැත්නම් සුදු කළු අතර අන්තරය ඉතා නිශ්චිත ෆෝටෝන ගානකට සීමා වෙනවා. අවම ෆෝටෝන ගණනක් වැදිය යුතුමයි මේ සෙන්සරයට යම් සිග්නල් එකක් ඇති වෙන්න. එක්තරා ෆෝටෝන ගානකට වඩා මේක වැදුනොත් මේක සිග්නල් එක පීක් වෙනවා. දැන් ඔය මගුල දන්නේ නැතුව අපි කලාව ගැන කතා කරලා කැමරාව අරගෙන නම් හරියන්නේ නැහැ මහත්තුරුනේ කියලා මං යෝජනා කරනවා. හරි. මොකද ඕකෙන් අඳින්න පුළුවන් දෙයක් නැහැ. පින්සල පාවිච්චි කරන්න දන්නේ නැතුව චිත්‍රකාරයෙක් යන්න වෙන්න යන්නේ එකත් භාෂාව බැරුව නවකතාකාරයෙක් කවිකාරයෙක් වෙන්න යන්නේ එකත් මම හිතනවා යම් ජෝකයක් කියලා. රයිට්. ඉතින් ඒතර මේ පින්තූරවල මම දකිනවා හොඳ අනාවරණ පාලනයක්. හැබැයි මම මංගල චෝදනා කරනවා සිතුමිණි කලාව වගේම හැම එකෙම නෙමෙයි. මොකද පසුක අපිට කතා කරන්න පුළුවන් මම මේ දැන් අවුරුදු 1989 අගභාගයේ අඳුරගන්න මංගල ගෙදර ඉඳගෙන ඩාක් රූම් එකක කරන වැඩ. ඒ කාලේ මේ මොනවද එක කෑල්ලක් යන්තම් බර්න් කරගන්න නටන නැටිල්ල ඇස් දෙකට දැකපු මම සමහරවිට මම කල්පනා කරනවා මේ ඩිජිටල් කරණය තුළ ඇයි මේක මේ ස්ලයිඩය ගැදලා ගොඩ දාන විදිහට මේක එක්ස්පෝස් කරලා තියෙන්නේ කියලා. හැබැයි හැම එකම නෙමෙයි. ඒතරින් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා සහ සතුටු වෙනවා. මොකද මේ අපි ලංකාවේ දැන් දකින අමුණපු පින්තූර හුඟක් ඒවා අන්ඩ එක්ස්පෝස් කළා මේ ස්ලයිඩ්ස් ඇදපුවා. දැන් මම කිසිම චකිතයක් නැතුව මෙතන වාඩිලා මේ චෝදනාව කරනවා. මේ මෙතුමන්ලාත් මම ඒවා පෙන්නලා තියෙනවා. හැමෝගේම ඒවා කියලා මම කියන්නේ. නමුත් එහෙම තමයි. බහුතරයක් කප් ගහපු පින්තූර පවා. රයිට්. ඉතින් හිතන්න දැන් මංගලගේ මේ මන අනාවරණ පාලනය තුළින් මංගල ඉතා නිශ්චිත රූප හදන්න ඒ පරිචය හරහා අපිට ඉතා පැහැදිලි හැඩතල පෙන්වනවා. එතකොට පසු සැකසුම. දැන් මංගලත් එක්ක එකඟ නොවන තැනක් තමයි මම මංගල කියනවා අවම පසු සැකසුම. දැන් පුද්ගලිකව ඒක හරි වැදගත්. මොකද මේ අවම පසු සැකසුම කියන එක සහ පසු සැකසුම කියන එක දෙකම එකයි කියන මතවාදී තලයේ මං ඉන්නේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි ප්ලාස්ටික් සර්ජන්ගේ ජොබ් එක සිවිල් ඉංජිනේරුවෙකුගේ ජොබ් එක ෆොටෝෂොප් එකෙන් කරන එක. ඒක ඒ තුල තමයි මම මේකේ අවුල දකින්නේ. පසු සැකසුම නෙමෙයි. මොකද පසු සැකසුමක් නැති ඡායාරූප නැහැයි කියලා මම කියනවා. ඒක ඊටාම විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්වන්න පුළුවනි. මොකද සෙන්සර් එකට ආලෝකය වැදුනම ඇති වෙන්නේ සිග්නල් එකක්. එතන එතනින් පස්සේ ලයිට් සිද්ධිය ඉවරයි. ඒ සෙන්සර් එකේ වැඩිච්ච සිග්නල් එකේ ඉන්ටෙන්සිටි එක මැනලා නොම්බරයක් විදියට තමයි වගුවක ලියවෙන්නේ අපේ කාඩ් එකේ ගිහිල්ලා. ඔය වගුව නැවත කියවලා තමයි අපේ පරිගණකයේ මේ පින්තූරය අපිට හදලා දෙන්නේ. ඉතින් එතකොට මෙතන පසු සැකසුම් කීයක් වෙලාද? එතකොට අපේ පෝස්ට් ප්‍රොසෙසින් අපි කරන්නේ Canon, Nikon, Adobe කම්පැනියේ ඉංජිනේරුවට ඕන විදියටද අපිට ඕන විදියටද? දැන් පසු සැකසුමක් නැහැ කියලා කියන එකට මම එල්ල කරන එක්තරා විදිහක අභියෝගයක් ඕක. ඉතින් එතකොට දැන් මංගලගේ මේ පසු සැකසුම් තුල පවා මම හදි ප්‍රශස්ත ගතියක් දකිනවා. මොකද අර ඕවර් ද ටොප් පසු සැකසුම් නැති චාරූප තමයි හුඟක් වෙලාවට දකින්නේ එකක් දෙකක් දැක්ක වුණාට. ඊළඟට මුද්‍රණය මම දන්නවා මංගල මේක ගෙදරදිමයි කරගන්නේ කියලා තමන්ගේ ප්‍රින්ටරයෙන්. ඉතින් ඒ තුල මේක කතා කරන්න ගියොත් උපුල් ධාරයකින් මම බෙල්ලෙන් අල්ලලා පැත්තකට දානවා. මොකද මුද්‍රණය ගැන කතා කරන්න ගියොත් ලංකාවේ මුද්‍රණ ආයතන නැත කියන සාහසික ප්‍රකාශනය කරන්න මම ලෑස්ති. ඉතින් ඒ තුල මංගල මේ ගෙනල්ලා පෙන්නපු දේ අපිට. මොකද මම ගොඩක් දෙනෙක් එක්ක කතා කරනකොට දැක්ක දේ තමයි හැමෝම හරි ෂෝක් මේ print එක කොහොමද උනේ. ඉතින් ඒ පිළිමදවත් අපිට යම් පූර්වාදර්ශයක් සපයනවා. මොකද දැන් අර ප්‍රාග්ධන අතිරික්තය තුල
විවේකී කාලය ගොඩක් තියෙනකොට එංගලන්තයේ ඇතිවන ප්‍රාග්ධනාතිරික්තය ඉතා ඉහළ නිසා මංගලට මේකේ ගාහනේ ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. නමුත් මෙහි කට්ටියට එපමණ ප්‍රාග්ධනාතිරික්තයක් නැති නිසා හෝ ඇත්තම කතාව ඒක නෙමෙයි මං විහිළුවට අර කතාව කිව්වට ඕනකමක් නැති නිසා. මොකද අවශ්‍යතාවය තියෙනවා නම් මේක ගොඩ දාන එක සිම්පල් වැඩක්. ඒ අවශ්‍යතාවය නැති නිසා හෝ මේවා ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ ප්‍රශස්ත්‍ර මුද්‍රණය මංගල මෙතෙන්දි අරගෙන එනවා. එතකොට මේ පළවෙනි වතාවට මම දකින්න මං හිතන්නේ මිස් රාජකරුණත් උත්සාහ කරා යම් විදියකින් මේක රාමු කරන්න. නමුත් මේ පාර රාමු කළා පෙන්නපු විදිය මේක ඉතාම අගෙයි. ඊළඟට මේ කලාගාරය තෝරා ගැනීම. දැන් තව ප්‍රශ්නයක් එනවා අපිට කලාගාර තියෙනවද කියලා. කුමයි මායි අපි ලයිට් මීටර් අරගෙන වටේ ගිහිල්ලා මේ 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 එල්ලලා තියෙන මේකෙත් ලක්ස් ප්‍රමාණය බැලුවා පින්තූර වලට වැටිච්ච. මොකද අපි කැමති වුණත් නැතත් ඡායරූපකරණය කියලා කියන්නේ ඇහැට පේන එකක්. ඇහැට ඇහි ඇහි දෘෂ්ටි විතානියට ගිහිල්ලා ලයිට් වදින්නම ඕනේ. නැත්තම් මෙලෝ මගුලක් අපිට පේන්නේ නැහැ. එතකොට යම් අන්තරයක් හැඩතලයක් අඳුර ගන්න නම් වැඩි යුතු අවම ආලෝක ප්‍රමාණයක් තියෙනවා. ඒ අවම ආලෝක ප්‍රමාණය ලබා දීම කලාගාර කරුවාගේ කටයුත්තක්. එසේ වන්නා වූ එකම හෝ කලාගාරයක් ලංකාවේ නැත. හැරල් පීරිස් ගැලරි එකේ සමහර තැන්වල අපි දැක්ක හොඳට පින්තූර පේනවා. නමුත් සමහර තැන්වල මෙපමණ හොඳින් මුද්‍රණය කරපු මංගලගේ ඡායාරූප පවා හොඳින් පෙනුන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් කතාවට ප්‍රේක්ෂකාගාරයට යොමු කරමින් නිමේෂ 2019 ඉදිරිපත් කිරීමත් ඒ හරහා මෙවන් සංවාදයකට ඉඩ සැලසීමත් ගැන මංගලට නැවත වතාවක් ප්‍රස්තුති කරමින් එනම් නිහඬ වෙනවා.